සතුටුයි. මොකද දාන ආනිසංස එහෙම අපදාන අට කතා විස්තර කරලා තියෙනවා. එක මල් තුනක් පූජා කළා. සක්විති රාජ්‍ය දහස්වර සද්දේව පද 20 වර ලැබ උපවස්ථා තෙරුන් වහන්සේලම කියලා තියෙනවා දේශනා කරලා තියෙනවා. ඒ වගේ ඕනතරම් කතා අපේ රහතන් වහන්සේලා ත්‍රහත් තෙරණින් වහන්සේලා විස්තර කරලා තියෙනවා. එහෙනම් පින කර යුතුමයි. දන් දීලා පතන මගේ මේ දාණය මට නිවන් සුව පිණිස වේවා. මගේ මේ සීල සමාදානය මට නිවන් සුව පිණිස වේවා. මගේ මේ සමත භාවනාව නිවන් සුව පිණිස වේවා. මගේ මේ විදසුන් භාවනාව නිවන් සුව පිණිස වේවා. නැත චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වේවා. මේ ධර්ම ශ්‍රවණය චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ පිණිස නැත්නම් නිවන් සුව පිණිස වේවා. මේ ධර්ම දේශනා කිරීම මට නිවන් සුව පිණිස වේවා. ආන්න පාරමී පිරෙන හැටි. එහෙනම් ඒ දාණය දාන පාරමිතා වෙනවා නිවන පැතුවොත්. සීලය සීල පාරමිතාවක් වෙනවා නිවන පැතුවොත්. භාවනාව ධර්ම ශ්‍රවණේ ප්‍රඥා පාරමිතාවක් වෙනවා නිවන් පැතුවොත්. දැන් ඒ ඇස්සේ තව පාරමී පිරෙනවා. දන් දෙනකොට වීරය කරනවා. විරිය පාරමිතාවක් පිරෙනවා. සමහර ගෙදරයත් එක්කත් රණ්ඩු වෙන්න වෙනවා. දාන දෙන්න ගියා නේද? ඒව මැඩගෙන යන්න ඕනේ. ඉතින් වීරිය නැත්තම් කරන්න බෑනේ. සමහරය දෙන්න එපයි කියනවා. අකුල් වෙනවා. ඒත් යනවා. ඒ වීරිය. ඒතර දානය තුලම වීරිය පාරමිතාව රැස් වෙනවා. සීලය තුලත් වීරිය පාරමිතාව රැස් වෙනවා. බණ ඇසීම තුල වීරිය පාරමිතාව රැස් වෙනවා. දැන් මට නම් අමුතු අමාරුවක් නෑ. පුටුවේ ඉන්න නිසා. දැන් අපේ ශ්‍රාවකයෝ ධර්ම ගෞරවය නිසා බිම ඉන්නේ. දැන් මෙයාලා වීරිය කරනවද නැද්ද? දැන් එහෙට ඇඹරිනවා, මෙහෙට ඇඹරිනවා, වීරිය කරනවා. අතාරින්නේ නෑ. යන්නේ නෑ නැගිටලා. කොහොම හරි අහනවා. කොච්චර වෙලා කියයි දේශකයන් වහන්සේ අපි අහනවා. ඒ මොකද්ද? වීරිය. අර ඉවසීම. නැසි මధుර පීඩා. ඔය කකුලේ අමාරු කොන්දේ අමාරු. මේව ඉවසා දරා ගන්න. දැන් බණ ඇසීම කියන ප්‍රඥා පාරමිතාවය තුලේ වීරිය ඉවසීම ශාන්ති පාරමිතාව පිරෙනවා. දානෙත් එහෙමයි. දැන් දානෙදිත් ඉවසන්න පුරුදු වෙනවා අපිට. සීලෙදිත් ඉවසන්න පුරුදු වෙනවා. ඊළඟට සත්‍ය පාරමිතාව. අපි යමක් පොරොන්දු වුණා නම් දෙනවා කියලා. නැත්නම් සිල් සමාදන් වෙනවා කියලා. බණහන් එනවා කියලා අපි ආවනම් අද දැන් ආවනේ සත්‍ය පිළුවා පොරොන්දු ඉටු කිරීම. ඉතින් ඒ ගැන විස්තර විවරණ තව තියෙනවා ජාතක කතාවල දේශනාවලට අනුව කරන්න පුළුවන් මේ විවරණ. නමුත් අපි කෙටියෙන් බලමු නිවනට කොහොමද මේ දසපාරමිතාව හේතු වෙන්නේ. එහෙනම් නිවන් පතමින් දෙන දානේදී අන්න වීරිය වැඩුණා, සත්‍ය පාරමිතාව පිරුණා, ඉවසීම පුරුදු වුණා. සීලෙදිත් එහෙමයි, භාවනාවේදිත් එහෙමයි. දැන් ඉතුරු පාරමිතා ටික පිරිවර වෙනවා මේ පින්කම් වලට. වෙන වෙනම් පුරන්න ඕනේ නැහැ. වරකෙදිම පිරෙනවා. විරිය, ශාන්ති, වසීම, පඤ්ඤා. නුවණින් කටයුතු කරද්දි කොහොමත් පඤ්ඤා පිරෙනවමයි. ත්‍රි හේතුක. මොන ත්‍රි හේතුක කියන්නේ? අලෝභ, අද්වේෂ, අමෝහ. ලෝභ නැති සිතින්, තරහ නැති සිතින්, අවබෝධයෙන් නිවන් පතමින් දන්සිල් භාවනා කරනකොට ත්‍රි හේතුක වෙනවා. අවබෝධය නැතුව නිවන් නොපතා. දැන් අන්‍යාගමිකයෝ දන් දෙනවා. නිවන් පතන්නේ නැහැනේ. එයාලට දි හේතුක පිනක් රැස් වෙනවා. බෞද්ධයට පුළුවන් ත්‍රි හේතුක කුසලයක් දැන් රැස් කරගන්න අවස්ථාව තියෙනවා. ප්‍රඥා පාරමිතාව පිරෙනවා තියෙනවා. භාවනාවේදී කෙලින්ම ප්‍රඥා පාරමිතාව පිරෙනවා. සමත භාවනාවේදී, සුම් භාවනාවේදී, ඒනොත් විදර්ශනාවේදී විශේෂයි. ධර්ම දේශනාවේදී ප්‍රඥා පාරමිතාව දැන් අපි පුරනවා. ධර්ම ශ්‍රවණය කරන ඔබ ප්‍රඥා පාරමිතාව පුරනවා. එහෙනම් මේ පාරමිතා ටික දැන් ඔන්න කිව්ව ටිකක් තව තියෙනවා. අදිෂ්ඨාන. දැන් මම අදිෂ්ඨාන කරගත්ත අද පැය දෙකක් බණ කියන්න ඕනේ කියලා. ශ්‍රාවකයෙක් දන්නේ දැන් ඉතින් අදිෂ්ඨාන කරගන්න තවත් ඉතින් අහන්න තියෙනවා ටිකක්. ඒ ටිකත් කොහොම හරි අහනවා කියලා අදිෂ්ඨාන කරනවා. වාඩි වෙනකොට දන්නේ නැහැ මෙහෙම ෆැන්ටසියක් වෙයි කියලා. දැන් ඉතින් වාඩි වෙලා ඉවරයි. බැඳගත්ත නම් බෙරේ ගහන්න ඕනේ වගේ ස්වාමීන් වහන්සේ යම් දෙයක් කියනවද අපි ඒ දේ අසනවා කියලා අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ. දැන් මේ කියපු කිසිම දෙයක් ධර්මයෙන් බැහැරද? නෑ. මේ අනුපූර්ව ශික්ෂාව ඔබට කියන්නේ, ප්‍රතිපදාව කියන්නේ. විස්තර කළ යුතුම වෙනවා. මොකද තේරෙන්නේ නැහැ නැත්තම්. දැන් උග්ගටිසඤ්ඤ පුද්ගලයෝ නෑ, විපචිතඤ්ඤ පුද්ගලයෝත් නෑ. දැන් නෙය්‍ය පුද්ගලයෝ හෝ පදපරම පුද්ගලයෝ ටිකනේ ඉන්නේ මේ. එයාලට විස්තර වශයෙන් භාවනා මාර්ග කියා දිය යුතු වෙනවා වැඩින්න නම්. බණ පද හතරෙන් නිවන් දකින්නවත් දැන් බෑ. වෙන්නේ නෑ. ටිකක් විස්තර කරාම ඒත් බෑ. අයිනිසා අපිට සිද්ධ වෙනවා වැඩි වැඩියෙන් විස්තර කරන්න උපමා උපමේය සහිත. ඒතර මේ සතුටු සිතින් අහන්න ඕනේ. තරහ සිතින් අහන්න එපා.
ගැටුණු සිතින් අහන්න එපා. නින්දා සාග සිතින් අහන්නත් එපා. වැරදි හොයන අදහසින් අහන්නත් එපා. එතකොට ධර්ම ශ්‍රවණ ආනිසංස අඩු වෙනවා. අල්ප වෙනවා. එහෙනම් ශ්‍රද්ධාවෙන්ම භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහනවා. අපට නිවන් සුව පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් මොන මේ ධර්මය ශ්‍රවණය කරන්න. දැන් දේශකයන් වහන්සේ අදිෂ්ඨාණයෙන් තමයි දේශනා කරන්නේ. මොන අදිෂ්ඨාණයෙන්ද? මොන බලන අදිෂ්ඨාන ටික දේශකයන් වහන්සේ කෙනෙක්ගේ. පිළිවෙල කතාවක් කරමි කියලා අදිෂ්ඨාන කරගන්නවා. සීලය, සමාධි, ප්‍රඥා සහිතව දැන් ඒ ගලාගෙන ආවනේ වචන ටික දැන් පිළිවෙලට. අපි එකින් එක කරුණු පැහැදිලි කර කර යන්න ඕන. ඕනම දේශකයන් වහන්සේ කෙනෙක්ගේ දේශනාව සාර්ථක වෙන්නේ පිළිවෙලින් කතාව කිව්වොත්. ඒ කියන්නේ 1 2 3 වගේ. 3 එකට කියලා 2 ඊට පස්සේ කියලා 1 කිව්වොත් අපිළිවෙලයි. නැත්තම් අපි හිතන නෑ හැමදාම 1 2 3 කියලා හරියන්නේ නෑනේ. දාන 3 ඉස්සරහට. දාන 1 මැදට. දාන 2 අනිත් පැත්තට. දැන් එහෙම තමයි වෙන්නේ ගොඩක් වෙලාවට. අර අලුත් එකක් කරන්න ඕනේ. දැන් මේක මේ බුදුබණම කිව්වට මට තැනක් ඉන්නේ නෑ. මොකෝ බණ කවුරුත් කියනවා. මම අලුත් එකක් දෙන්න ඕනේ. රීමික්ස් එකක් දෙන්න ඕනේ. ඉතින් මික්ස් කරන්න ගියාම මොකද වෙන්නේ? අපේ ඔළුව මික්ස් වෙනවා. ශ්‍රාවකයා මික්ස් වෙනවා. දැන් ශ්‍රාවකයන් අනේ ස්වාමීන් වහන්සේ කවුරු කියන බණද අපි පිළිගන්නේ? දැන් පිස්සු වගේලු. ඇයි ඊළඟ කලින් පැය ආපු එක නෙවෙයි දැන් අහන්නේ. දැන් අහන එක නෙවෙයි ඊළඟ පැයට යන්නේ. ඒ කියන්නේ මේ නානත්ත්වභාවය නිසා ඒ පුද්ගල නානත්තේට ඒ අයට ෘචිදේ කියන්න ගියොත් වෙන්නේ ලොකු අවුලක්. ඇයි නානත්ත කායෝ නානත්ත සංඥෙනි සදිෂ්ඨාන කරගන්න ඕනේ ධර්මයට අනුවම මුලමැදක් ගලවමින් දේශනා. දැන් අද මාත්‍රකව නිවනනේ. නිවනට ගැලපෙන දේවල්ම කියන්න ඕනේ. ඒ කියන්නේ උපමා උපමේ දක්වමින් කරුණු ගලපමින් කියන්නේ දෙවෙනි අදිෂ්ඨාන. තුන්වෙනි අදිෂ්ඨානය. අත්තුක්කංසන තමාය සමතා තමාය යුගතාය කියන්නේ නැතුව. අන් සියල්ල තුච්චේ ඔය. හිස් පුද්ගලයේ ඔය මා විතරේ සමතා. මං විතරේ බණ දන්න කෙනා. ආන්න එහෙම කිව්වොත් මොකද ඒ? තමන් ගැන වර්ණනාවේදී අත්තුක්කංසනේ සිද්ධ වෙනවා. අනුන්ට බණනකොට පරවම් බණේ සිද්ධ වෙනවා. එහෙනම් ඒක නොකලේ තමන් ධර්මයෙන් මතු කරන්නට ඕනේ. පුද්ගලයා මතු කරන්නේ ධර්මයෙන්ම මතු කරන්නට ඕන. තුනයි. දැන් මේ අදිෂ්ඨාන ටික තියෙන දේශනාව ඉතා සාර්ථකයි. ඊළඟට හතරවෙනි එක කරුණාවෙන්ම දේශනා කරන්නේ. කරුණාවෙන්ම අහන අය කෙරෙහි තරහෙන්වත් එන මොකකින්වත් නෙවෙයි, කපටිකමකින්වත් නෙවෙයි. නැත්තම් කපුටගේ කේජු කැල්ල ගත්තා වගේ වර්ණනාකට ගන්නෙමි කියන අදහසින්. කොහොමද කපුටගේ කේජු කැල්ල ගත්තේ? අනේ උඹේ රූපේ ලස්සන. උඹේ කටහඬ එන කොච්චර ලස්සන. ඇත්ත කේජු කැලලා දින හොටේ කතානකොලොත් ඔක වැටෙන්නේ නැහැ. දැන් කපුට රැවටුනා නරියට. මොකද කරේ? කාග් ගැප් මොන ලස්සනද රූපෙත් කලු. කටහඬත් කැතයි. හැබැයි කේජු කැලලා ගත්තනේ. ආනතෝ මේ සමහරට දේශකයන්වාස කෙනෙක් හිතුවොත් වර්ණනාවෙන් මම ලබන්නේ මී කියලා ආන්න එකත් වැරදීනවා. කරුණාව නැහැ එතකොට. එනකොටම බලන්න පිරිකර මොනවාද තියෙන්නේ කියලා නම් කරුණාව නැහැ. කීයක් ලැබෙනවාද කියලා ගණන් හිලව කතා කරන්නම් ආවේ කරුණාව නැහැ. ලාභ සත්කාර තියෙනවා. ඒක අන්තිම පදය නිවන් පතමින් නිස්සරණ අධ්‍යාශයෙන් කළ යුතුයි. ලාභ සත්කාර අර කිව්වාගේ පතන්නේ නැතු. දැන් මේ පහට අනුව අපි යන්න ඕනේ දේශනාව. ශ්‍රාවකයට මොනවද ලැබෙන්නේ? අසුතං සුනාති. මේ අමාරුවෙන් ඇහුවට අහපු නැතිව අහන්න ලැබෙනවා. සුතං පරියෝධ පේති. අහපුව දිනු වෙනවා. කංකං විතරති. සැක දුරු වෙනවා. දැන් අද මේ සැක සංකා කීපයක් මම වෙන වෙනම කියා දුන්නා. ඇති වෙච්ච දේව ඇති වෙලා ඇති සමහර අයට. මොකද අහපු දේවල් වලින් සැක ඇති වෙන්නේ. මමත් අහපු දෙයක් නේ මම මේ කිව්වේ. එතකොට ඒක නිසා අපේ සැක දුරු වෙනවා. චිත්ත මස්ස පසීදති. සිත පැහැදෙනවා අහනකොට. දික්ටිං උජුං කරෝති. සම්මා දිට්ඨියත් ඇති වෙනවා. ආන්නේ නම් ධර්මය අපි සිත පැහැදෙන ආකාරයෙන් දේශනා වෙනවා නම් වැඩි වැඩියෙන් අහන්න ඕනේ. ගැටෙන විදියට දේශනා වෙනවා නම් අහන්න එපා. තමන්ගේ අතේ තියෙන රිමෝට් එක තමන් ඔබා ගන්න. මේක ගැටි ගැටි ඉන්න ඕනේ නැහැ. තේරෙනකොටම මේ අධර්මය ඇහෙන්නේ කියලා වහලා දාන්න. මොකද අධර්මය අහන්න කියලා දෙයක් නැහැ. වැටෙනකොටම අයින් වෙන්න. මොකද ඇත්ත අපිට දේශසිත තමයි එතනින්ද ජවන් වාර ඔක්කගෙන් පහළ වෙන දේශේ. වැඩක් නැහැනේ. කිස්නේ. නසිත පැහැදෙනවා නම් අවබෝධයක් ඇති වෙනවා නම් අන්න අපි අහනවා. එහෙනම් මේ ආනිසංස පහ දැන් ඔබට මේ ආසනයේදීම ලැබෙනවා. නව කප්පං සුත ධම්මා. කල්ප නමයක් බණ ඇසීම ආනිසංස තියෙනවලු. මහා කල්ප නමයක් එක බණක් ඇසීම. අට කප්පං චයාචිතෝ. මේ ආරාධනා කරපුවාට කල්ප අටක්. ඒක කප්පං අනුමෝදන්තු. මේ දේශනාව දැන් අනුමෝදන් වෙන පිරිසට කල්පයක්. දේසිතෝ චස්සං කියෝ. දේශකයන් වහන්සේට සීමාණ අප්‍රමේයයි. මොකද දේශනා කරන නිසා ඔබ මේ අහන්නේ.
එනම් අප්‍රමේ ආනිසංස මා රැස්කලා ඒ මගේ ආනිසංස ඔබට පුළුවන් සාදු කියලා අනුමෝදන් වෙන්න. ඔබ කල්පනාමය ආනිසංස දැන් රැස් කරනවා මට පුළුවන් සාදු කියලා ඒක අනුමෝදන් වෙන්නට. නැත්නම් ඕනෝන්ගේ ආනිසංස වෙන වෙනම දැන් 10 දෙනෙක් ඉනවනම් ආනිසංස 10ක්. අනිත් අයට පුළුවන් සාදු කියලා එයාගේ ආනිසංස ටිකක් රැගෙන යන්නට. අනුමෝදන් වෙන්නට නේ. අයිති කරගමු. අපි දැන් ඒක ගන්න ඕනේ. අපිට යන්න දෙන්න ඕනේ. ඊළඟට බණ අපේ ගිහිල්ලා අපේ ඥාතීන්ට හිතවතුන්ට යාළුවන්ට කියන්න ධර්මයට කැමති අයට හැබැයි ගරියන අයට කියන්න එපා. එතකොට පව් සිද්ධ වෙනවා. කැමති කෙනාට මෙන්න මෙහෙම ධර්මයක් අපි අහුවා කියලා පුළුවන් නම් කරුණට ඉක්ුත් කිව්වම ඔබට ආනිසංස ලැබෙනවා. අනුමෝදන් වෙන කෙනාට කල්පයක්. ඔබට ලැබෙන දේශනා කිරීමේ ආනිසංස ටිකක්. ඒකින් ඒ බණන කිය. දැන් අදිෂ්ඨාන පාරමිතාව පිරිනව කිව්වා. මෛත්‍රී පාරමිතාව. දන් දෙනකොට මෛත්‍රී සිතින් දෙන්නේ. සිරුලක් ඉන්නේ මෛත්‍රියෙන්. භාවනා කරන්නෙත් මෛත්‍රියෙන්. බණ අහන්නෙත් මෛත්‍රිය නැතුව මේ මොනවත් කරන්න බෑ. එන එතන කිව්ව මොනසිතද? ආදේශේ මෛත්‍රිය. එන මෛත්‍රිය පෙරට කරගෙන කරනකොට මෙත්තා පාරමිතාව පිරিলা, උපේක්ෂා පාරමිතාව පිරෙනවා. මදහත් භාවයේදී සැපදු දෙකේ මදහත් වාසය කරයි නම් උපේක්ෂා පාරමිතාව. එදා නින්දා පහස වෙද්දී ප්‍රශංසා ලැබෙද්දී දෙකේම මදහත් ඉන්න ඕනේ. එහෙම ඉන්නවනම් උපේක්ෂා පාරමිතාව. එනම් මේ පාරමිතා 10 අපි අනාගතේ නැවතත් බලාපොරොත්තු වෙනවා වෙන වෙනම විස්තර කරලා දෙන්න අවස්ථානුකූලව භාග්‍යවතුන් වහන්සේ පිරුම්පුරුපු ආත්ම භාව සමගම ගලපමින් ඉතින් මේ පිළිබඳව කියව ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් චර්යා පිට ගැට කතාව අරගෙන කියව ගන්න චර්යා 30ක් තියෙනවා මේ විදිහට පාරමි පුරුපු ආකාර ඒක රාජ චර්යා ඛණ්ඩහාල ජාතකේ මේ වගේ තැන්වල උපේක්ෂා පාරමිතා විස්සන්තර ජාතක ආදී දාන පාරමිතා නම් ඒ පිළිබඳව අපි සතුටු වෙමු. එහෙනම් මේ දසපාරමී පුරණ කොට තමයි නිවන් මඟ පිරෙන්නේ. දැන් පිරෙනවද නැද්ද? දැන් පිරෙනවා. මේ අවබෝධය ඇති කරගන්න. දැන් කලබලද? කොරස්කට මතකයි හැමදෙස්සෙම නේ ඒක මතක් කරගන්න. එහෙනම් කලබල නැහැ වැඩේ කරන්නයි ඕන. පතන්නත් නෙවෙයි ඕන. ඉස්සෙල්ල වැඩේ කරන්න. ඊට පස්සේ පතන්න. දාන දෙන්න නැතුව පැතුම් වෙන්නේ ගොවියගේ වැඩේ තමයි වෙන්නේ. කුඹුරේ අස්සන නැති වුණා වගේ. අපි එහෙනම් දැන් බණ අහලා පතනවා. නිවන් සුව පිණිස අහන ගමනුත් පැතුවා.